අදමම් මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ අපි WhatsApp වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ස්ටේටස් දානකොට අන්න ඒක හරියටම බොඳ නොවෙන්න දාන්නේ කොහොමද කියලා වගේම අවුරුදු ගාණක් පරණ chat එකක වුණත් අපිට ඕනි ටික ගොඩක් ලේසියෙන් හරියටම හොයාගන්නේ කොහොමද කියලා. හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා TechS Geek වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා තාම channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. අපි එනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මුලින්ම ඔයාලා මේකට කරන්න ඕනේ Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට WhatsApp කියලා search කරගන්න. එහෙම search කරගත්තට පස්සේ ඔයාගෙත් මේ open කියන තැන open කියලා තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. මෙතන update කියලා තිබ්බොත් අන්න ඒක update කරගන්න. ඒ විදිහට update කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා මේ open කියන එක දීලා මේක open කරගන්න. ඒ විදිහට open කරගත්තට පස්සේ මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් අපි කොහොමද ස්ටේටස් එකක් දානකොට ඒක බොඳ නොවෙන්න ගොඩක් ලේසියෙන් දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනි මෙන්න මේ විදිහට මෙතන තියෙනවා මෙයාගේ ප්ලස් මාක් එකක් එක මැසේජ් කරන්න ඔයාලගේ කන්ටැක්ට් එක බලන්න පුළුවන් තැනක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් ඇති මැසේජ් යුවර් self කියලා එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලව ඔයාගේම chat එකට එයි. ඒ කියන්නේ ඔයාගේ number එකට මෙන්න මේ විදිහට ඔයාලව එයි. ඊට පස්සේ දැන් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙයාගේ icon එකක්. අන්න ඒ icon එක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔයාට ස්ටේටස් දාන්න ඕනේ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි තියෙනව නේද? අන්න ඒක මෙතනින් select කරගන්න එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මට ස්ටේටස් දාන්න ඕනේ වීඩියෝ ක්ලිප් එක මම මෙන්න මේ විදිහට මෙතනින් select කරගත්තා. එහෙම select කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මගේ ID කියලා එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් ඇති මෙන්න මේ වගේ ID quality කියලා එකක්. අන්න ඒකටත් ටික එකක් දාගන්න. ඒකට ටික එකක් දාගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් මේ ID කියන එකට හරි ලකුණක් වැටිලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ send කරන button එක ඔබලා මේක send කරගන්න. ඒ විදිහට send වුණාට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් දැන් අපි මොකක්ද කරන්න ඕනි කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ වීඩියෝ ක්ලිප් එක මෙතනින් send වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනි මෙන්න මේ විදිහට මේ කොඩ එකපාරක් touch කරගෙනම ඉන්න. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වීඩියෝ ක්ලිප් එක මෙන්න මේ විදිහට මෙතනින් select වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් උඩ තියෙනවා මේ වගේ මෙන්න මෙහෙම forward කරන්න icon එකක්. අන්න ඒක touch කරගන්න. ඒක touch කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් තියෙනවා my status කියලා එකක්. ඒ වගේම ඔයාලට මේ status එක යටින් මොනවද type කරගන්න ඕනි නම් මෙතන තියෙනවා මෙන්න මේ වගේ add a message කියලා එකක්. මම මෙන්න මේ මුලින්ම මේ my status කියන එක touch කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇඩ් මැසේජ් කියන එකත් මම මෙන්න මේ විදිහට ටච් කරලා මෙතනින් මොනවාරි ටිකක් ටයිප් කරගන්නවා. එහෙම ටයිප් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට මේ icon එක ටච් කරලා මේක send කරගන්නවා. ඒ විදිහට send කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ notification bar එක පල්ලෙහාට ඇද්දගත්තට පස්සේ මෙන්න මේ වගේ WhatsApp status එක මේ විදිහට මෙතනින් send වෙනවා කියලා වැටලා තියෙනවා. මේක send වුණාට පස්සේ ඔයාලා WhatsApp status වලට ගිහිල්ලා බලන්න අර දාපු වීඩියෝ එකේ quality කලින් වගේ නැතුව ගොඩක් quality එකකින් upload වෙලා ඇති. මේක send වුණාට පස්සේ ඔයාලා WhatsApp status වලට ගිහිල්ලා බලන්න අර දාපු වීඩියෝ එකේ quality කලින් වගේ නැතුව ගොඩක් quality එකකින් upload වෙලා ඇති. එහෙම upload වුණාට පස්සේ මම ඔයාලට my status කියන එකට ගිහිල්ලා පෙන්නන්නම් මොන වගේද තියෙන්නේ කියලා. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අප්ඩේට් කියලා එකක් තියෙනවා. මං අන්න ඒක ටච් කරගන්නවා. එහෙම ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් ඇති my status කියලා එකක්. අන්න ඒකත් දෙන්න. ඒක දුනට පස්සේ දැන් ඔයා අර දාගත්ත status එක මෙන්න මේක ටච් කරලා ඉවරලා මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. එහෙම ඕපන් කරගත්තට පස්සේ අපි කලින් status එකක් දානවට වඩා ගොඩක් quality එකකින් මෙන්න මේ status එක upload වෙලා ඇති. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් විතරක් නෙවෙයි ෆොටෝ එකක් වුණත් ගොඩක් ක්වොලිටි එකකින් WhatsApp status වලට දැන් දාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ අවුරුදු ගාණක් පරණ chat එකක වුණත් අපිට අවශ්‍ය ටික ගොඩක් ලේසියෙන් ඒ කියන්නේ ඉක්මනටම හොයාගන්නේ කොහොමද කියලා. ඒක මම ඔයාලට කියලා දෙන්න මෙන්න මේ විදිහට කාගේ මාරි chat එකක් open කරගන්නවා.
ඔයාට අවශ්‍ය චැට් එක මෙන්න මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයා හිතන්න අවුරුදු ගාණක් පරණ මැසේජ්. ඒ කියන්නේ 2020 ඉඳලා මැසේජ් මෙන්න මෙතන තියෙනවා කියලා හිතන්න. අන්න එහෙමනම් ඔයාලට මේ 2020 මැසේජ් ටික බලන්න ඕනි නම් පහළට ස්ක්‍රෝල් කර කර ඉන්දියා කියලා ඔයාලට දවසක් ඇතුළතවත් ඒ මැසේජ් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි දැන් මම ඔයාලට මේ කියලා දෙන්න යන ක්‍රමෙන් පුළුවන් ඕනිම කාලයක මැසේජ් එකක් ගොඩක් ලේසියෙන් ඉක්මනටම බලා ගන්න. ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට මෙතන තියෙනවා මෙයාගේ ඩොට් තුනක්. අන්න ඒක ටච් කර ගන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මෙයාගේ සර්ච් කියලා එකක්. අන්න ඒකත් දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් තියෙනවා කැලෙන්ඩර් එකක අයිකන් එකක් වගේ මෙන්න මේ විදිහට අයිකන් එකක්. අන්න ඒකත් ටච් කර ගන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් වැටලා තියෙනවා 2024 කියලා. ඒ කියන්නේ ඔයා අන්තිමට දාපු මැසේජ් එක කවද්ද දාලා තියෙන්නේ කියලා. ඔයා කරන්න ඕනි මෙතන තියෙන මෙන්න මේ 2024 කියනකොට එකපාරක් ටච් කරගන්න එක. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාට බලන්න ඕනි 2020 මැසේජ් ටිකක් නම් ඔයා මෙතනින් මෙන්න මේ විදිහට 2020 කියනක ටච් කරගන්න. ඒ විදිහට ඔයාලා අවුරුද්ද සිලෙක්ට් කරගත්තට පස්සේ මොන මාසෙද මොන දවසේද මැසේජ් ටික ඕනි කියලා ඔයාලා මෙන්න මෙතනින් මාසෙයි දවසයි සිලෙක්ට් කරගන්න. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මේ වගේ ඊතලයක් තියනවා. අන්න ඒක මේ විදිහට ටච් කරලා මාසේ මාරු කරගන්න. මම මෙන්න මේ විදිහට කැමති මාසයක් මෙතනින් දීලා මෙන්න මේ වගේ මෙතනින් දවසක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙතන තියෙනවා මගේ cancel okay කියලා දෙකක්. මම මෙන්න මේ okay කියන එක ටච් කරගන්නවා. එහෙම ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ chat එකේ උඩටම ගියා. මොකද 2020 තරම් පරණ message මගේ මේ phone එකේ මේ chat එකේ නැති නිසා ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මම මේ දීපු දිනේ විතරක් නෙවෙයි ඔයාලට පුළුවන් කැමති දිනයක් කැමති අවුරුද්දක් ඒ වගේම කැමති මාසයක් දීලා ඔයාගේ මැසේජ් ටික ගොඩක් ලේසියෙන් මෙන්න මේ වගේ බලා ගන්න.